සාදු සාදුු සාදුු නමු තස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමු තස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ सब पाप से अकुशल उपसंपदा सचि पर पारियो दपन बुद्धान बुन्धन शासन संब पाप से अकुशल उपसपदा सचित पर दपन एत बुन्धानन සම්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒ තංබුද්ධාන සහසනං සාධූ සාධූ සාදූ සත්පුෘෂ්කාර්ණක පින්වතුන සීරුදදනාටම යහප තක්ක ඒවා. ඉතින් අද දවසිදත් අපි මේ විදිහට උත්සාහ කරන්නේ පාලිභාෂාව අදී කිරීම සිින්ත කරන්න ඉතිං අපි මීට කලින් පාඩන් කිහිපයම්ම සාකච්ඡා කරගෙනය බිල්ලා තියෙනවා ග අතියද අපි සාකච්ඡා කරා අම්ම තුම්ම සබ්ද වරණගෙන විති ඉතින් ඒ අම්ම තුන්ම සබ්ද කියන්න මොනවාන්ද කියන එක ගැන අපි සාකච්ඡා කරා ඒක යෙදනාකාරය ගැන අපි සාකච්ඡා කරා ඒවල ආලපන නෑ අම්ම තුම සබ්ද කිය කියන අලින්ගික සබ්ද කියලා කි උගත් අප ි බේද එතන නැහැ ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ලපුුණසක ලිංග කියලා වර්ග කිරීමක් නැහැ ඒවගේම ඒවල ආලපනයක් නෑහ ආලපන විභක්තියත් එතන යෙදින්නේ නැහැ කියලා අපි සාකච්ඡා කරා ඒවගේ මේ නෝ කියන පද දෙක ගත්තහම ඒවා වාකයක ඉස්සරහහින් යෙදන්නේ නැහැ කියන එකත් අපිගේ සතියේදී සාකච්ඡා කරන්න ඒ දුන හොඳයි එහෙනම් අපි එතිනි හාට තියෙන කොටස් Uh, sakat cakar yang. <laughs> මේ විදියට අපි සාකච්ඡා කරා අම්මතුම්ම සබ්ද වර්ණය ගෙන විදිිය ඇති අප ඒකත් පොඩ්ක් තවටිකක්ම තක් කරගෙන ඊල්ලඟ පාඩමට යාමු පියල්ම හත්තයක් පේනවාවද පීඩිය එකක එහෙමයි සන් වන්ස හරිම මේ අපි අම් තුම්ම සබ්ද තමයි සාකච්ඡා කරය ඇතින් මේ අම්හ කියනකෙන් උත්තම් පුරුෂය තමන්ගේ පැත්ත මම අපි කියන අර්ථය තමයියෙන්න්නේ තුම්හ තුම්හේ කියන පදවලින් ස්සරා හින්න පිරිසක් මජ්ජම් පුරුෂය නිරූපණය වීම තමයි සිද්ධ වෙන් එතොට අපිකුව මේවල ආලපනයක් නැහැ මේකට අලින්ගික ශබ්ද කියලයි කිය අලිංගිකයි කියලා කියන්නේ පුරුෂලිගේවත් ඉස්්‍රී ලිංගේවත් නපුංෂක ලිංගේ කියලවත් වෙනස් විදිට වරණැගෙන්න්නේ මේ ලිංග තුනේම වරණැගෙන්න්නේ එකම විදියට. ඒයි නිසාි මේවට කියනවා අලිගික සබ්ද කියලා. අපි නිකං ආයිපාරම් මතක් කරගෙනය ඇතවට අලංගික අම්ම සම් දෙයන්නෙ කොහොමද හැමෝම කියමු චුට්ටම් මතක් කරගන්න. අහං මයං අම්හේ මම මමං අම්හාකං අම්හේ. රතියායනවා මයා මේ අම්හේබි අම්හෙහි නෝ. චතුත්්‍ර විභක්තියෙනවා මම මයිහං මමං මේ අම්හං අම්මාකන්නෝ. පංචමිෙන්න්නේ කොහොමද මයා අම්හේහි අම්හේබි තට්ට විභක්තියෙනවා මම මයිහම් මමම් මේ අම්හං අම්හාකන් නො. සත්තමියාව කොහොමද මයි අම්හේසු. හරණ විභක්තියෙනකොට මයා අම්හේබි අම්මේහි කියල එන. ලන්සේ අලිංගික තුම්ම සබ්දයන්නේ පහොමද තුවන් තුවන් තුම් හන් තවන් තුවන් තුම්හාකන් තුම්හේ වෝ තැන විශේෂපදය තමයි වෝ. ත්‍රයා තයාතේ තුම්හේබි තුම්මේහි වෝ තව තුයි හන්තේ තුම්හ තුම්හාකන් වෝ. තයා තුම්හේබි තුම්හි තව තුයි හන්තේ තුම්හාකං වෝ යි අයි තුම් හේසු ස්‍රයාතයා තුම් හේබි තුම්හෙහි ඔන්නව විදිර තමයි ඔයි ටික වර්ණගීම සිද්ධ කරන්න ඉතින් අද අපට සාකච්ඡා කරන්න තියෙන අනාගත ක්‍රියා අනාගත ක්‍රියාපදයන් තමයි දැන් අද අපට සාකච්ඡා කරන්න තින අනාගත ක්‍රියා කොහොමද සෑ දෙන්නේ ඒක කොහොමද පුවරණගෙන්න්නේ කියලා ඉතිං ඒක නපාසු දෙයක් නෙමෙයි අපි දන්නවා ක්‍රියාපදයක් පොහොමද හදන්නේ ක්‍රියාපදයක් හැදෙන්න්න ොහොමද ධාතුුවකට ආක්‍යාත ප්‍රත්තියක් එකතු වෙලා තමයි සාමාන්‍යෙන් ක්‍රියාපදයක් හැදෙන්න්නේ කියලාපි සාකච්ඡා කරලා තියෙන්. හැබැයි ඔය ධාතුවටත් ආක්‍යාත ප්‍රත්තියටත් අතර මැදට ඒකට කියනුවාම විකරන ප්‍රත්ථය කෙලෙ එකක් එකතුේ න සමහරක් කවෙලාට විර පත්ථය කෙල තවත් කොටසක් එන්න පුා දැන් අපි ගත්තහම ක අපි ක්‍රියාපදයක් හැදෙන්නේ ගත්ත ක්‍රියාපදය ගත්ොත්ම් ක්‍රියාපදයක් හැදෙන්න කොහොමද ධාතුුවට ධාතුවකිවීමකත්ද ක්‍රියාවේ මොල් සවරූපය ඒකට එකතුවෙන්න ඕන ආඛ්‍යාත ප්‍රත්තේ පොහමනි ආක්‍යාත ප්‍රත්ථය ඇතම විභත්ති ප්‍රත්තිය අපි ඔය සාකච්චාදරි වර්තමාන ආඛ්‍යාත ප්‍රත්්‍යයන් තවයි මොනාද න්ති සීත මීම කියනේවා ඊට පස්සේ අතීතයනකොට ඒක තව ටිකක් නස්සේ නේද ආක්‍යත ප්‍රත්වය එතකොට මෙන්න මේ ධාතුුවකට ධාතුූ වෙනස් වෙන්නේ. පචධාතුව නම් පිසිනවා කියන අර්ථයම නම් ඒ පිසිනවා කියන අර්ථයේ අතීද කියනකොටත් එකම ධාත්තුවයි වර්තමාන කියනකොටත් එකම ධාතුවයි අනාගතය ගැන කියනකොටත් එකම ධාතුව එක වෙනසක් එන්නේ. වෙනස් වෙන්නේ ආඛ්‍යාත ප්‍රත්්‍යයන්සාහ මේ මැදට එකතුේ නො විකරන ප්‍රත්ථේ කියගලකා වි පත් විකරණ ප්‍රත්තේ අප ඒවා දෙවිනි. පාලිභාෂාව තරණය දිවිනි පොතේ දිසාකච්ඡා කරන එක නිසා මේ ගෙන වැඩිය හිතන්න ඕන්නේ මේ බැන්දට එකතුවෙන කොටසක් එකතුවෙනවා මේ මේ අවස්ථාව ඒ කැනේ සමහරක් අවස්ථාව දී හෙම එකතු වෙන්න පුළුව එතකොට මෙතන බලන්න මේ පච්ච කියන දැම් මේ පටම පුරුෂ මජ්‍ය පුරුෂ උත්තමම් පුරිෂකය ලයිනවනී එතුවට මේක අනාගත ක්‍රියාපදයක් හදනු කොට එන්න මේ පච්ච කියන ධාතුවට එකතු වෙනෝ මෙන්න මේ ඉස්ස කියන පදයක් ඊට පස්සේ ආක්‍යත් ප්‍රතියක් විදිීට තීක්කතු වෙනු තයවෙනත් එ නිසාම් මතක තියාග මේ අනාගත කාල ක්‍රියාපදයක් යොතන කොට හැමවිලේෙන් මේ ඉස්ස කියන පදය මැතර දාන්න තියව අනාගත කාල පදයක් හදනකොට මේ ඉස්ස කියන පදය මැදට දාළ හද ඊට පස්සේ ආක්‍යාත ප්‍රත්ත්‍යයෙන් අරාර වර්තමාන විදිහයටම එකතු කන්නති බහ වචනයනන් ඉන්ති මජ්‍යපුරුෂයඒ අවශචනයන්සිී බහවචනයන්ත මීම ආක්‍යධ ප්‍රත්‍යයන් අර වර්තමාන ක්‍රමියයටම දානෝ හැබැයි යනාගත කාල ක්‍රියාපතියක් හඳන කොට අපි ඉස්ස කියන ප්‍රදීම ඇතට ොදන්නඕන් ඉස්ස ඒ නිසා හොඳයට ඔහුරු කරගන්න මේ පචිස්සති ගමිස්සති යාචිස්සති ඒ වගේ පද නොට අපට එක පාර මතක්න්නවා ආමි ස්ස ඉස්ස කියන පදී මැදරය එනකොට ඒක අන වාරම අනාගත කාල ක්‍රියාපදයක් කියනක පච්චති කියනවා වර්තමානය පිසයි කියන එක අත්තීත කියනකොට අපච්චි කියල කිව්වා එතකොට ඒක අනාගත කාලය කියනකොට පච්චිත්සති අන්න ඒ විදිරවා ඉස්ස කියන පදී මැදරි දෙම් නම් ඕක නිකම් හැන්න පුළ එතකොට මේ පච්ච කියනෙ කොහොමද හැදින් පචත්්සති කියනෙ හැදෙන්නේ ප් සුවරව්‍යන්ජරවෙන් කරනවා අයන්න ඉස්ස හි ඊට පස්සෙ මොකද කරන්නේ මේ අයන්න ලොබ් කරනු අයන්න ලොප්කරාට පස්සෙමේ අල්ට යන්න යන්න කරාරන්යනෝ සුවරේ නැතු වයන්ජනී ඉස්සරහට අරයියනු ඊට පස්සෙ ඇදෙනවා පචිස්සති න්න බල ඉස්ස කියන ප්‍රදේ මැදට එකතු කරන්න විතර ෝන පච ඉස්සති පස්සති බහුවචනයන වනන් ඉන්ට ප්‍රත්්‍යය එකතු වෙන්නේ ප ඉස් ති පස්සන්ති ඊට පසේ මජ්‍යම්පුරු සේකන වචනම් සී කියන අක්‍යාත ප්‍රත්ථය එකතු කරන්නදකොට පච ඉස්ස පසි ඉළඟට මජ්‍යම් පුරුසු භහුවචනයක් තිෙනවනම් පචච ඉස්සති පසත කියලයන ඊට පස්සේ උත්තම් පුරු ශේක වචනයන කොට මි බහවචන කොටම ඇතකොට පච් ඉස්ස මි පස්සාමි අපි කිවන අර මෙතන සුවරයේ දීර්ක කරන්න ඕන කියලා මියන්නන්නේන කොටයි මයන්න්නේ කොටයි එතකොට පච්ච ඉස්සමි පිස්සාමි පච ඉස්සම පචිස්සාම ඒකට ඉස්ස ඉස්ස කියන පදී මැදර දෙම්මනං හරි ධාතුට ඉස්ස ප්‍රත්ථයෝ දොල ආක්‍යාත ප්‍රත්තියොදර. විච්චරයි මෙතර කරන්ති එතවට පටම් පුරුෂයක් එනකොට පචිස්සති බහුවචනයනකොට පචස්සන්ති මජයම් පුරුෂයඒක වචනයකොට පචිස්තසි බහුවච්චනයකොට පචිස්සත උත්තම් පුරුෂයනකොට පචිස්සාමී බහුවචනයකොට පචිත්සාම කියලා ඕ කහාගන්න පුළලාම ඉස්ස කියන කොටසේ එකකතුවේනි එකක විත. ඇත්න්නිකම මතක තියාගන්න ඉස්සති ඉස්සන්ති. ඉස්සසි ඉස්සත. ඉස්සාමි ඉස්සාම. අ ධාතුවට ඔයිටික එකතු කරනවා. ඉස්සති ඉස්සන්ති. ඉස්සසි ඉස්සත. ඉස්සාමි ඉස්සාම්. ඕක ධාතූකට එකතු කරාම හරි තේරන තික ොන්න විදට පාඩයන් කරන්න පුළන් කියවම් බලන්න එක පාරද්්‍ය පාර. පසති පසන්ති. පස්ස පසත. පස්සාමී, ස්සාම් ඔන්න ඔ විදිට ඉස්ස ප්‍රත්්්‍යය මැදරයෙන් වනං ඒක අනාගත ක්‍රියාප දෙයක් විදියටයි ඒකයිද එන්නේ විදිට අපි හැදවනන් හයි. එතුොල් බලන්නකො ඒ වගේ සාබ්දටිකක්්දී තියෙනවා ගච්චිස්සති යන්නේය ගමිස්සති යන්නේ භවිස්සති වන්නේය වශස්සති වසන්නේය භාසිිස්සති භයවන්නේය ලබිස්සති ලබන්නේය පස්සිිස්සති බලන්නේය ජානිස්සති දැනගන්නේය දදිස්සති දස්සති මේ පද දෙකම දෙන්නේ කියන අර්ථය. දදිස්සති කිව්වත් දෙන්නේය දස්සති කිව්වත් දෙන්නේ මේ පද දෙකම එකයි. හරිස්සති කරන්නේ ජීවිස්සති ජීවත්වෙන්නේ බලන්න මේ හැවිවිලේම ද්‍රාතුවට ඉස්සති ඉස්සන්ති ඉස්සති ඉස්සත ඉස්සාමී ඉස්සාම කියන පදය එකුතු කරන්නහැ. ගච්චිස්සති හ වචරන ගච්චිස්සති මජ්‍යම් පුරුෂයක වචරන ග් ගච්ිඉස්සසි බහුවචරණ ගච්චිස්සත ගච්චිස්සාමි ගච්චි ස්සාම එහෙමයි හතනති ගමිස්සති ගමිස්සන්ති ගමස්සසි ගමිස්සත ගමස්සාමි ගමස්සාම ඔන්න ඔ විදියට අපට මේ ඉස්සති ඉස්සන්ති ඉස්සසි ඉස්සත ඉස්සාමි ස්සාම කියන විදියට මේ ව දාළක් පද ඕන තරම් මේ විදිහයට අපට හදන්න පුළුවන් එතකොට ඒ ධාතුුවට එකතු කරන්න තියන්නේෙ මොකක්ද ඉස්ස කියන ප්‍රත්්‍යයයි ආක්‍යද පත්වයක් එකතු කරන්නෝ එච්චර අනාගත කාලය එනකොට මේ කියන පදිී මැදට එන ඔත්ට බව මතක තියාගත් තනම් මේ පාඩම ඉතාම සර්ලව තේරුම් ගන්න පුළුවන් කාරණාවක් දෙනවා හරි එතකොට ඔහොම තමයි අනාගත පදේ හැදන්නේ ඊට පස්ෙ තියෙනවා ඊකාරාන්ත පුුල්ලිංග සබ්දේ මේ විදිට වරණගන්න කිය ඉතින් දැන් මේ වගෙන දන්න හින්දා පි මේකක් කියල දෙන්න එතකොට මේක පාඩංකර ගැනීම තමයි ඔය පින්වතුන්ට තිී ඉතින් මේක හදන විදිය වැඩියේ හිතන්නේ යන්න දෙපා එතකොට ටක් සංකීර්ණ වෙනවා එතකොට මෙතැන දී කියල දෙන්නේ මේ පුල්ලිංග ඊ කාරාන්ත සබ්දය ඊ යන්න අවසානයෙන් අවසං වන ශබ්ද නැත්තන් නාම ප්‍රපුද්ධ ඊකාර පුල්ලිංග සබ්ද පක්ී මෙත මේ පක් නෙමි පක්කී වෙන්නන පී ඊ යන්නේෙන් අවසං වන සූරයක් එතන තිෙන් කී කියරතියනකොට ඒක හැදුන කොහොම ද අවසාන සුවරයමකක්ද පක්ඊ අල්කායන්නයි ඊ යන්න එකුතු වෙලා තම හෙදිරතිය එකොට මේකේ අවසාන සෝරය තම ඊ යන්න ඒක නිසා අපි මේවැට කියනවා පොල්ලිංග ඊකාරාන්ත සබ්ද එතොට පුල්ලිංග ඊකාරාන්ත සබ්ද වරණ ගන්න ඕන මෙන්න මේ පක්කී බ්දද වගේ පක්කී සබ්දේ වගේ තේරනාද පක්ී පක්ී පක් නෝ අන්න තුර එවිදිරයිෙන් පක්කී පක්කී පක්කි නෝ මෙතන දීර්ගවෙන්න ඇතු නො කියන පද එකතු වෙලාතිය මේ මේ වරණගීම් හොඳට හුරු කරගන්න එතකොට මේව හැදෙන විදිිය හදහදඉන්න ඔන්න අපට මේ විදිරම තියෙන අනිත් සබ්ද වරණගන්න පුළා පක්කී පක්කී පක් නො මේක දීර්ගවෙන්න ඕන ඕකට පොත්වල හරියට ඇති ඊට පස්සයන්නේ පක්කින් පක්කී පක්ි නෝ පක්කී නන්න මේ විතට එන්න ඕන පක්කං පක්ී පක්කනො ඊළඟට තතිාව බක් තියෙනකොට පක්කිනා පක්කීබි පක්කීහි. සතියාවිභක් යෙනකොට පක්කිනා අර දීර්ග අයින්වෙලා නා කියන පත්්‍රයල ඇතිෙම පක්කීනා පක්කීබි පක්කීහි. චතුත්ව භක්ති ඒක වචනයනකොට පක්කිනෝ පක්කිස්සට බහවචනයන කොඩ පක්කී නම් මේ පද දෙකෙන් එකක් දන්න පුළන් පක්කි නෝ කිව්වත් පක්ෂයාට පක්කිස්ස කිව්වත් පක්ෂයාට. පක්ෂීන්ට කියලා කියනකොට පක්කී නං. කිය පදේහා දන්න පුළො පංචමීයනුකොට පක්කිනා පක්කම්හා පක්කිස්මා ඒ තුනෙෙන් එකක් පුළුවන් පක්කීවිි පක්ීහි බහවචනයනකොට චට්ටි විභක්තියක් එනකොට කොහොම ද ඒක වචනයනකොට පක්කි නෝ කියන්න පුළන් පක්කිස්ස කියන්න පුළො. බහුවචනයනකොට පක්කී නං කෙල එෙනවා සත්තම ීභක්දිය ආධාරයක් එෙදනකොට කොහොම දේදන්න. පක්කිනී පක්කම්හි පක්කිස්මින් පක්ීසු මේ පදතුනින් එකක් දාන්න පුළන් පක්කිනී පක්කින්හි පක්කිස්මින් පක්කීසු අර පෙර අපි හදපු වරණගීම් වගේම තමයි හොඩි පොඩි වෙනස්කම් විතරයි ඉන්න මේ වෙලා කරණ විභාක් තියෙනකොට පක්කිනා පක්ීබි පක්ීහි ආලපන ඉභක් තියෙනකොට හේ පක්ී පක් පක්නෝ ත පක් දීර්ගවෙන. ඒතින් හොන්ඳම ක්‍රමේ තමයි පෙන්වතුන මේ මේ මේක හොඳට පාඩංකරගන් එකනනි පාඩන් කරන කලා ලොකු වේහසක්වෙන්න ඔන්න නිකං ඉන්න ගම කියන්. පක්කී පක්කී පක්කිනෝ, පක්කින් පක්කී පක්කි නෝ පක්කිිනා පක්කීබි පක්කීහි, පක්ති නෝ පක්කිස්ස පක්කී නං පක්කිිනා පක්කම් හා පක්කිස්මා පක්කීබි පක්කීහි, පක්කිනෝ පක්කිස්ස පක් කියී නං පක්කිනී පක්කම් හි, පක් කිස්මින් පක්කී සූ. පක්කිනා පක්ීපි පක්කීහි පක්කී පක්කී පක්කිනු ඔන්න ඔ විදියට පාඩංකර ගන්න තියෙන් ඉතින් මෙන්න මේ විදියට මේ පක්කී පක්කී පක්කින්නු ඒ විදියට මේ අඩ තියෙනවා එහෙම පොල්ලිංග ඊකාරන්ත විදිහ වරණගෙන සබ්ද ටික බලන් හත්තී කියනකොට ඊ අන්නෙන් අවසංවෙලා තිීන් හත්තී සාමී කියනකොට ඊ අන්නෙන් අවසංවෙලා තියන් ඒකත් මේ පක්ෂී සබ්දය වගේෙන් වර ගන්න පුළ සසී කරී හත්තී කියන ඇතාට සාමී කියනෙ ස්වාමයා අයිතිකාරයක් සසී කියනෙ චන්ද්‍රයා සසී කනව චන්ද්‍රයාට. හරී කියනව ඇතාට හත්ති කියලක් කියනව කරී කියලක් කියනු. බලී බලී කියනෙ බලවතා ගනී සමූහ ඇත්තා මාලී මාලා ඇත්තා. සුකී සුවපත් නැත්තන් සැප ඇත්තා ඩාටි සර්පයා නැත්තන් දලා ඇත්තා ඩාටී කියනෝ සර්පයාටත් දලා ඇත්තාට සිකී මොනරටත් කියෙනවා ගින්නටත් කියනවා සිකී කියලා සිී බෝග බෝගී කියලත් කියනවා සර්පයාටත් සම්පත් ඇති කෙනටත් කියනවා බෝගී කියලා කුට්ටි කුස්ත ඇත්තා ධන්ති කියන්නේ ඇතාටත් කියන දත්ත ඇත්තටත් කියලා. මන්තී මන්ත්‍රීවරයට චත්තී කියන්නේ කුඩ ඇත්ත චත්තී චත්ත කියන්නේ කුඩේට චත්තී කියලා එනකට කුඩ අතේ තියෙන කෙනාට කියනවා පාපකාරී පව් කරන්න දීග ජීවි කියන්නේ දීර්ග කාලයක් ජීවත් වෙන කෙනට නැත්තම් දීර්කායිෂ තියනෙනාට ධම්මවාදී ධර්මී කියන කෙනාට අපි කියනවා දම්ම වාදී එතකොට ඊ අන්නේ අවසං වෙලා තියෙන් එතකොට පක් බ්දී වගේම වරනගන්න පුළු සීගයායි ඉක්මනී යන්න සෙට්ට සිටුවරයා සාරතී කියන්නේ රතාචාරය හැරිදි ඩඩ්ඩී කියන්නේ දඩු ඇත්ත ඔන්න ඔේදට බලන්න මේ සබ්ද ඔක්කෝම ඊකාරන්තයෙන් අවසංවිලාතිී එතකට අපට පුුවන් මේ ඔක්කෝොම ශබ්ද පක්ති ශබ්දය වගේම වරණැගීමත් කරන්න දැන් අපි ගත්තො හත්තේ කියනක කොහොමද වරණ ගන්න හත්ී හත්තිී හත්ති නෝ හත්ී හත්තිනෝ හත්තිනා හත්තීබි හත්තීහි හත්තිනෝ හත්තිස්ස හත්තිීන හත්තිනා හත්තිම්හා හත්තිස්ම හත්තීබි හත්තීහි හත්තිනෝ හත්තිස් හත්තිීන හත්තිනී හත්තිම්හි හත්තිස්මින් හත්තියසු හත්තිනා හත්තීබිහත්ීහි හත්ී හත්ී හත්තිනු විදිට පක්කි සබ්දය වගේම අපට එහෙම්මම් වරණගන්න පුළු හේ ඔන්න ඔවිදියට අපට ඒක කරන්න පුරුවන් උනානම් හට ඒ නිසා පක්ෂි සබ්දය හොඳට වරණගෙන විදි පාඩං කරගන්න උත්සාවත් එන ඉති මගහැරගන්න පා පාඩං පාඩං කරගන්න උත්ස්සාවත් එන්න පුළුවන් තරන් හිමීට යනවා අපි නමුත් මේ පාඩන් කරන එක ඔය පින්වතුන්ට කරන්න ඕන දෙයක්නේ හැබැ මේ පාඩන් හිටිය නැතුුණටම ප්‍රශ්ඥන්නේ අභ්‍යාස කරද්දි මේයෝ බලබල කරන්න මේ වරණැගීම් බලබල හරි කරන්න එතොට කාලයක් ඇද්දි නිකම්ම ගුරු වෙනවා මේ පාඩක් හිටී නැතත් මේය බලබ කරන්න ඒ කරන්නකොට ඔලුවට ගන්න උත්සාවත් වෙන්නේ එතකොට මේක හරිම සරල වෙන හරි එහෙනම් මං ඔයිපිින්වතුරන්ට අවස්ථාව දෙන්නම් අපි මේ අනාගත කාල ක්‍රියාපදයක් දාලා කියන්න පුළුවන් කට්ටහි කියන්න පස්සිස්සති කියනක දාලා අනාගත කාල ක්‍රියාපදය කියන්න විරාජ්‍ය මහස් සෑර පුළන්ද ව කියම ප කටඇ බලා ගන්න හොඳ පස්සි සන්ති පසසන්තිති පස්සිසසි පස්සිසත පස්සස්සමි පසිිසාම පසිස්සාමි දීර්ගවෙන්වන් පසිිසාමි ඕ අන්නහ හයකයම් බලන්න ඒම පසිිසති පසිසන්ති පස්සිිස්සසි පසිිසත පස්සිසාමි පසිසාම න්නහනි එවිදිට එයෙන් අ අවසරයි ස්වාමීන් වහන්ස ජානිස්සති කියන පද ජානිස්සති ජානිස්සන්ති ජානිස්තසි ජානිසත ජානිස්සාමි ජානිස්සාම අවසරයි ස්වාමීන් වහන්සහරිරිහරිස්සති පරිස්සන්ති කරිසත කරිස්සාමි පරිස්සාම දයාවන් සමහත්්‍යයක් කියන්න දෙන්නගෙන් කවුරනි දදිස්සති කියන්න දදිස්සති දජිස්සන්ති දදිස්සසි දජි සත දදිස්සාමි දදස්සාම හොන්යි න්ත නොවනක් කියන්න කියමන්නේ ගක්්චිති කියන හමුරනේ ගසති ගක්්ි සන්තියේ ගත්කිිස්සස ග්චිසත ගච්චිසාමි ගත්්චිසාම හො හරි තව කෙනෙක් ෙන්න ඕනන් කියන්න පුරුවන්න එක කියන්නට

ස කියන්නද භවිසසි පවිසති භවිසන්ති භවිසාාසි විසත විසාමී සාම විසසි විතහො තවකවුරයි කියනවද ඉදුරිපත්වෙලා කියන්ද එතකොට ඔන්න විදියට තමයි අපි අනාගත කාල ක්‍රියාපද ගන්න ඉස්සති ඉස්සන්ති ඉස්සසි ඉස්සත ඉස්සාම ඉස්සාම් එන්නේ විදිහටම වරණ ගෙවමුම් හරි ඒනත් එතකොට මේ පක්ි සබ්දයට දාලා කියන්න මේ ශබ්ද පුළුවන්ද බලුන් itu ini tekianwarhati hati-hati hatihati hat hattina hati hati hathatihatinan hat hatma hati hatii hatino hati හතින හතිනි හතිම හත්තිස්මි හතිසු හත්තින හතිබි හතිහි හත් හති හතිනවනින් මේක කිය කොටටි අකර වි භක්ති දැන නතර කරලාර කරලා අනිතක පටගනටම් කියන්නතවවරරප නැතින අවසරස්වාමිනස කියන්න බල කියන ශබද බලි බලී බලිනෝ බලිං බලනං බලින් බලී බලිනෝ බලීම් බලිනෝ බලිනා බලිබී පලිහි බල බලිහි බලිනෝ දීර්ග වෙන්නන බලින බල බලි බලිනෝ බලිස් බලීනන් බලීනා බලිම්හා බලිස්මා බලීබි බලිහි බලිනෝ බලිස්ස බලීනන් බලිහි බලිම්හි බලිස්සිම් බලිසු බලීනා බලීබි බලිහි බලි 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 බල බලිනඒ දීර්ග වන්න වන්න ැන්ුණල දීර්ග කරලම කිය. එනො ප බලිමි බලින්හි පලිස්මිින් බලීසු ත බලිසු බලිසුකි වට බැ බලිසු හරි තවත් කෙන කියන්න රර මරයි මට කියන කට නම කිය කියන කකට මට උකටය ඳුරගන්න පුළුවන්න්නේ නැ වසන්ස සාම හස දන්තිී ශබ්ද මන් දන්තිී දන්තිී දන්තිනෝ දන්තිීනං දන්තිීය දුෘතියයන්නේ දන්තිීන් දන්තිී නං කියන පදෙන්න තන එක වැර දන්තිීන් දන්තිීන් දන්තිී දන්තිී දන්තිනෝ දන්තින දන්තිීහි දන්තිීබී දන්තිනෝ දන්තිස්සර

ධන්ති දන්තිනෝ ධන්ති ඒ දීරි කලම් ගැන්මන් පංලව සුවර ඉගෙන ගත්දී අප කිව්වන මේ සුවර එකක් නං එයි සුවර දෙකක් නම් දෙකක් ඇදල කියන්න දන්ති ධන්ති කියනකොට සුවරයි ධන්ති කියනකොට සුවර දෙකයි දන්තිී කියනකොට සුවර දෙකක් ඇදල කියන්න ඕන අප සුවර අපි කිව ලහු සුවර දීර්ග සුවර කියලා දීර්ගසුවරය මාත්‍රා දෙකක් කියන්න තව කවරල් කියනවාද හැමෝම කියන්න උත්සාාවත්ෙන්ට කියන්න සාසා ස්වාම සාමී සාමී සාමීනෝ සාමීනං සාමීින් සාමී සාමී නං කියනක එන්න කියළ මං කිව්වා සාමීන් නං කියන පදේ කපා ගරන්න එක වැර සාමීන් සාමී සාමීනුසා සාමී සාමී සාමීනා සාම සා සාමී

සාමසාමසාසා ඇැන් තේරවාන මේක අපි කොහමල වරණැගීම කරන්න කියලා එහෙම පද දදා කියන්න පුරුදු කර ගන්න එතකොට මේක වඩාත් සරල කර ගන්නන්න පුළුව අපි අ්‍යාසයක් සාකච්ඡා කරමුණයද නි අභ්‍යස තියෙන්නේ විරාජත් මහත්යආනකද සාමීන් වහන්ස හතරවිෙනේ බාගයයින දෙදකරේ දහවිනකට එනකා දහවිනක වෙනක විතරයි කරන්නේ

පස්සනක හ අප කියාගෙන දෙලාගන්නතු කියම ඉමතටම් මයිකෝන් කර ඇං ඕක් කරන නතන් සතියන උතෝ දම්මන් උගන්න නො නමුන්න ලක්ෂ්ම ආ උත්තෝ පටමා විභක්ති ඒක වචන පුතා දම්මන් ෘතියා විභක්ති ඒක වචන උගන් හති පටමා ප්‍රථම පුරුෂ ඒක වචන පුත්‍රයා ධර්මය උගනී හරි හරි පුත්තෝ දම්මං උද්ගන්න හ දම්මන්නම දම්මං දම්මං ඒක මහප්‍රාණ දායන්නන ඒවා හිතලම කියලා පුරුදු වෙන්නේ පාලිය දැංහිදන් හරියට කිීව ැත්තම් පස්ෙ ව ඒවා හිටින්නේ එතකොට පුත්තෝ දම්මං උද්ගන්න හ ඇම් බලන්න මේකිදී නාමපද තමයි පුත්්තෝ කියනෙ එකයි දම්මං කියනකයි උද්ගන්න හතිකයන් ක්‍රියාපදි එතකොට මේක කත්‍රූ කාරක වාක්‍ය මෝඩික වෙච්චවාක්කයක් එතට පුත්තෝ කියලා කියන්නේ පටම විභක්ති ඒක වචන කත්්‍රු ක්‍රියාව කරන්න පුත්තෝ පුත්‍රයා දම්මන් කියල කැන කර්මය ක්‍රියාවට යටත්තනද දෘතියා භක්ති ඒක වචනින් තියෙන්නු දම්මන් ධර්මේ උග්ගන් හාතිී කියනකොට පටම පුරුෂ ඒක වචනෙන් තමයි ක්‍රියාපදේ තියෙන මේක වර්තමාන කාල ක්‍රියාපදයක් උග්ගන් හාති උගන දම්මං හු ගන්නහති පොත්්‍රයා ධර්මය උගන් හති උගනි පුත්‍රයා ධර්මය උගන එමිනි එක කියන්න තව කවුර කියන් සවත්‍ර වාමිනහස කියන්නද හම කියන්න සල නා කදරවාන කදුරවාන මහත්ම කියන්න මිස්තාසිීහේ ඕලෝ කෙන්ති पතमाई क्ति बाहुवाचනसी दु बाक्ति बाह चන ओ केති පතම पुරෂ हचන න න हरी री महा ट र् නිरම कि කියන්න හरी ඕෝ මිත්‍රයෝ සිංහයෝ බලති එතට මිතා බ කවකිවට පස්සේ එතුට මිතා කියලා කියන්නකොට මිත්‍රයෝ ඒ කත්රන එතකොට පටමයි බක්ති බහුවච්චනය මිත්‍රයෝ සීහේ කියන්නේ ඒ කර්මය ක්‍රියාවට යටත්වනදී එතකොට දුතිායි භක්ති බහු අච්චනයන්තිය සීහේ ස ව පරිසං පරිසෙන් එතට සීහේ සිංහයන් බහු අචනින්ති ඕෝලෝකෙන්ති බලත් කියන්නත් පුලම් බලති කියන්නත් පුළන් එතට කොහොම දෙන්නේ මිත්‍රියෝ සිංහයන් පල ට තාව කවුර කියන්න යමුුණහිී චෝරා අස්සේ ගන් හන්ති. චෝර ස්තොරූ ප්‍රථමාවිභක්ති බහවාචන අස්සේ අශ්වයින් දති අනිභක්ති බහවාචන ගන්හන්ති ප්‍රථමපුරුෂ බහචචනස්ෝරු අශ්‍රයන් ගනිති ඕහ ඒ විදියට තමයි දැන් අපට අපි පුරදුුවමු දැන් අපට ැන් න්න ස්වාමීන්වහන්සි කල කියකට අවසරයි ස්වාමීන්හන්ස කලකි ගන්නන්නේ මට කියා ගන්න ඕනෙමේ අපිේ ොරදුනාම හොඳමම පන්තිය තුළ එතකොට අවසරයි ස්වාමීන් වහන්ස ම යමුණම් එහෙ උහම හරිිය නමුකි එතකොටට මේ තුන්වෙෙන එක තමයි චෝරා සෝරා කියකොට එක කත්රුටක්ති බහ වචනය සොරු කියන එක අස්සේ කියලා කියනකොට දෘතිාව භක්ති බහ වචනය එක කර්මයක් ප්‍රියාවට යටත් වනදිී අස්සේ අශ්වයම් දුතිායි භක්ති බහුවචනී ගන් හන්දි කියන්නේ ඇයි කත්රුවුවන්නේ බහවචනයක් නේ ඒ නිසා පටමම් පුරෂ බහ වචනීන්තියන් ොන ප්‍රියාපදමික කතරු කාරකවාකයක් නිසා පේලන් එතකට ගන් හන්ති කියන්නේ ගනිති නැත්තන් ගනිත් දවාම හරි තො කොහොම දෙන්න තුංගිෙන එක සවරු අශ්‍රයන් ගනිහතරනක මබන්ධ හොදෑ man uh, manusia satuune gan gan nantirant nanti manusia manuma bakkti wakti nanti මස බීන්තිම මිනිස්සු පක්ෂයන් මට ගනි එතවට මනුස්සා කලකයන්න එක කත්‍රු පටමයි භක්ති බහ වචනින් තියෙන් මනුෂ්‍යයෝ මනුස්‍යය කිව තැරදිී ස්සිිංගල ප්‍රමියට එක දුතියා බහ වචනාවත්තමයි නුසයං කලිය මනුෂ්‍යයෝ කියලා තියන්න ඕන ටඒ බවච්චනයනොට කක්තුරීතකට තොකොට මනුස්සා මනුෂ්‍යයෝ සකුණේ හුරුල්ලං ුරුල් ලෝ කියලා කිව්වක් බෑ ධර්මය බහෝචනය නම කුරුල් ලං කියල යන්න. හුරුල්ලං කිනන්ති මිලදී ගනි මනුෂ්‍යෝ රුල්ලං මිල්ලදී ගනි නැත්තං ගනිති කිවනහැයි පස්සෙනක. සරයි ස්වාමීන් වහන්ස මම ලක්ෂ්මි. ගෝපාලෝ පටමාවිභක්තිය ඒක වචන ගොපල්ලා. ඉසල්ලාම පුළු ආක්තියම කියලෙන්න. ගෝපාලෝ ගෝනේ වි වික්කිනාති ගෝපාලෝ පටමාවිභක්තිය ඒක වචන ගොපල්ලා. ගෝනේ දුතියාවිභක්තිය බහුවචන ගෝනුන් ගොනුන්. වික්කන්නාාති පලැතම පුරුෂ ඒක වචන වික්කුණයි ගොපල්ලා ගොනුම් විකුණයි. අරියටහ එතෝට කොහොම දෙන්නේ ගෝපාලෝ කියල කියනෙ කත්‍ර පටමී භක්ති ඒක වචචන. ගොපල්ලා ගෝනය කියනකොට ෘතියායි භක්ති බහු වචන. ගොනුම් වික්තිනාති කියන්නේ විකුණයි පටම් පොරුෂ ඒක වචචන. තකොට ගොපල්ලා ගොනුන් විකුණයි सा मा बुदध बुदध धम्मांग देश බुद्धवं सामि से प्रथमावि भक्ति एकचන धम्मांग ृियावि भाक्ति एकवाचन देशति देशना करई प्रथमावि क्ति एक चचनयापाद බुदරන් වां सेේ ධर्मय देशना करई හරිට තොක කොහම දෙ බුද්ධෝ කියනකොට පටම භක්ති ඒක වචනේ බුදුරජාණන් වහන්සේ දම්මං කෙලකැන කර්මය ක්‍රියාවටයට අත්වනයක එතකට කර්මී තියන්න අපි දුතියාවි භක්ති ඒක වචන මිත්‍ර තියෙන්නොනතකොට ධර්මය දේශේති පටම පුරුෂයඒක වචනය දේශනා කරයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරයි මේවා වර්තමාන කාල ක්‍රියාපදෑ වන්ධයවස දායවසට කිය සීහෝ මී සීහෝ මීගේ මාරේති සීහෝ ගැන ස්වමි වන්ස ප්‍රථමාවිභක්ති ඒක වචන සිංහ මී ී මිගේ තු්‍රයා වබ වචන මුවන් රේති මරයි ප්‍රථපුරුෂය ඒක වචන ක් සිංහයා මුවන් මරයි හරිට හරි එතවට පොහොම දෙන්නේ සීහෝ පටමයි භක්ති ඒක වචන සිංහයා මිගේ දතියායි භක්ති බහ වචනේ මන් මාරේති පටම පුරුෂේක වචනය මරයි එ ප දෙන්නේ සිංහයා මුවන් මුවන් මරයි ඇ එනන සිංහයා මුවන් මරයි. අටවිෙනක අස්තරයිශමන් වන්ස වානිජස්ස පුත්තා අජයේ වික්්චි නන්ති වානිජස්ස පුත්තාකුවම චට්ට්‍රීපත්ව බහුවචන වෙළෙන්දාගේ පුත්තු අජයකිව්වාම මේ දුතියා බහ ම ප පුතාකි ම පුත්තා කියන්නේ මොන පුත්තාකිව්ගම මේ ප්‍රථමා බහුවචන මේ අජේ කියන්න ඉලුවන් දුතියා භක්තිය එක බහුුවචන ි්කි නන්ති කියන්නේ පටමා පහ වන යපු නති වෙඩ පටම පුරුෂ කල පටර බහ වච වෙෙන්ඩා පුට්ටු එලුවන් පු නති වාන ජස්ස කියලා කියනකොට මේ තිය වානිජස්ස පුත්තා වෙළෙන්දාගේ පුත්‍රයෝ පුත්තා කියනකට පටම භක්ති බහුවචන පුත්‍රයෝ වෙළෙන්ඩාගේ පුත්‍රයෝ අජේ අයලුව තමයි විකුණන්නේ නිසා ඒ කර්මය ජති බහ එලුවන් අජය කියන්නේ එලුවන් වික්ති නන්ති විකුණත් නැත්තම් විකුණති එතට කොහොම දෙන්නේ වානි ජස්ස පුත්තා වෙළෙන්දාගේ පුත්‍රයෝ රජේ එලුවන් වික්කි නන්ති විකුණති නවේනීට කියලන්න කවුරයි ද කිය මයං වානි ජම්මා මංචේව කීනං මයංකිුවම අපි මේ බහුවචචන ප්‍රථමයිවක්ති ආනජම්මාකිුවම් පංචමී පෙළෙන්දාගෙන් කී නර්තය මංචේව කියන්න ඇඳන් විනාම කියන්නේ මිලට ගනිමු මේ පුතම පුරුස බහුවචන එතුර කොහම දෙන්නේ මයන් මයන් මානජම්මහා මංචේව කිනම් මංචීනතු තේරුම්මකක්ද අපි වෙළෙන්දාගෙන් නඩන් විලට ගනිමු එතුර කොහම දෙන්නේ මයන් මයන් කියලා කියන්නේ අම් සබ්දවල බහ වචන පටමි භක්ති බහුවචන අම සබ්දවල බහු වචනේ අහ මයන් අම් මයන් කියන්නත් පුළුවන් අම්හි කියන්න පුළුවන් ඒ දෙකේ මාර්තය අපි කියනෙ තුර මයා මයා කියන්නේ අපි වාන ජම්හා වාන ජම්හා කියර කියන්නේ පංචමී ඒක වචනයෙන්තිී නැයි වෙන්වුණනේ පංචමී භක්ති අවදිය වාන ජම්හා වංවීම වෙෙන්දා කෙරින් වාන ජම්හා වෙළෙන්දා කෙරෙන් මංචේ මහාම මංචේ කිය කියන්නේ ඇඳම් දෘතියාාව භක්ති බහ වචනී මංචේ ඇඳම් තිනාම මිලදී ගනිමු ඇයි මේක මේ උත්තම්පුරුෂ භහව වචනින් තියන් ඇයිෙ උත්තම් පුරෂ හව වචනය තිබ කත්්‍රු මයන් නිසා මයන් කියන්නේ උත්තම් පුරුෂයක් එ නිසා අපි ඒක ගැලපන්න ක්‍රාපදේ තියෙන් වන නොකද මයං කියන්නේ කත්රු මේ වාකය කත්රු කාරක වාක්කයක් නිසා එතවට මයන් අපි වාන ජම්හා වෙළෙන්දා කෙරෙන් එක පංචමි වංවීමක් විංවීමක් කියන්නේ අවධිය පංචමී භක්තියන් තියන්නු වාන ජම්හා වෙළෙන්දා කෙරෙන් ඇ වෙළෙන්දා කරෙන්නේ ඒක වෙන්ගුණි මංචේ ඇදා කිනාම මිලදී ගනිමු එහෙමයියේ අපි වෙළෙන්දා කරෙන් එඩන් මලදී ගනිමු දහවනක කියන්න කවුරයි අවසර ස්වාමින් අාස මම රාජ කරුණ ලේකකෝ මිත්තේන මක්ගේ ගච්චති ලේකකෝ කියන්නේ පටමා ඒක වචන පටමා විභක්ති ඒක වචන මිත්තේන කියන්නේ තතියා විභක්ති ඒක වචන මක්ගේ කියන්නේ සත්තමී විභක්ති ඒක වචන ගච්චති කියන්නේ ම පුරිස ඒක වචන ලියන්නා මිතුරන් සමග මාර්ගයේ යයි හරියට හරි ඒ කිව්වා හරියටම හරිය එතවට මේ මංක මේ සද්ධින් කියන්නේ නිපාතයක් සමග කියන එක තමයි සද්ධ ඒ සද්ධින් කියන පදත්ක නඒ එක අපි තියන්න ඕන තතියාායි බක්ති ඒක මතක තියන්න සාද්ධීන් කියන්නේ නිපාතයක් ඒ නිපාතය වරණගී මුකුත් මෙැති නිසා තම නිපාතකය උපත තීති නිපපාතු තියෙන විරම තියෙනු එතුර මේ සද්ධීන් කියන සමඟ කියන අර්ථය ගන්න අතා භක්තිය ගන්ට අද්දී පද අත් එක්ක එන්නේ අර මිත්‍රයා සමගෙන එතොට මේ මිත්ත කියන පද අපි තතියා විභක්තියෙන් තියන්නවා තේරුුණ අද මංී කිව් එක සමඟ කියන අර්ථය ගන්නත් අපි තතියා විභක්තිය දන්න ඕන කියනකයිමි කිය අපිගුව තතියා අර්ථය ගන්නකොට විසින් කියන අර්ථයත් තියෙනවා කරනකොට කියන අර්ථයත් තියෙනවා තවත් අර්ථයක්තමයි සමඟ කියන ර්ථය ගන්නපුොත් තතියායි භක්තිය දන්ටෝ සමග කියන අර්ථය මේ සද්ධං කිය එතු පොහොමද මේකෙන්නේ ලේකකෝ ලේකකයා පටමවි භක්තියට වචන මිත්තේන සද්දිී අපට ඔන් මෙතර වරහ ඇතර ධාන පුඩාක් සද්ධින් මෙන මේ සද්ධං කියන සමග මේ සමඟ එන්නේ කවුදුර යාව තතියාවි භක්තියන තියන්නු සද්දිී කියයන නිපාටය මිත්තේන සද්දිී මිත්‍රයා සමග ඒ තේරුණා නේද මේ සද්ධන් කියන සමඟ කියන අර්ථය යොදනකොට අපි ඒක තතියාාව භක්තිීන් යොදන්නව ඒක තමයි රීති ඒකට ජලතියාගන්න මිත්තයන සදී මිත්‍රයා සමග මක්ගේ මාර්ගයෙහි මේක සත්තමි ආධාරය මාර්ගී ආධාර කරගෙන තමයි යන්නේ පිහිට කරෙන තමයි යන්න එතකොට ඒකා අපපිතියන්න වන සත්තම දී භක්තියකට මක්ගේ කියල තිබේ සත්තමී විභක්තිය ඒක වචනන්තිෙන් ආධාරයා මාර්ගයෙහි ගච්චති යයි ඒක පටම් පුරෂ යක වචන ලේකකෝ ලේකකයා මිත්තේන සද්ධී මිත්‍රයා සමග මක්ගේ මාර්ගයෙහි ගච්චති යයි කියලයි මෙතන යතිටෝ හ ඉතුරටිකාපී ඉළඟ දවසේ ඉතුරු දාහය සාකච්චා කරමු ගඩ සාකච්චාර ය අපහසුවන නිසා ඒක අ්‍යාස්ල පටර ගැටලුවවත් තරීමද තේරෙන් නැතිකත් තිබබනන් අහන් මයිකෝන් කරන ඔබ අවසර ස්වාමි වහස ඔබචර සද්ධන් කියන එක ලිවේ නැතුව නිකං විසල්ල වාගේ්‍ය තිබ විදයක්ක් හරි දෙතවට ඔහ එහෙම තිබ්බත් හන් ද කියන නිපාතේ නැතුව වුණත් කමන්න හැබැ යොතන ඒ අපි අධ්‍යාරෙන් දාන්නඕේ මර ගාහිරදකටත් තිනවන මේ අධ්‍යහරින් පතත් තියනොට මෙතන දාලනේ හැබැයි ඒකත්න්න තියනු සමග ම්‍ය සමග තු මේ සද්දිං කියන සමග කියන නිපාතය එතකොට ඒක දැම්මත්කමන්නේ නැතත්කමන්නේ තතියා භක්තියන් තිබ කියන්නේම ඒ සමඟ කියන අර්ථය ගන්න තමයි ති තිබන එතකට වදදාස්ේරුම්ගන්න පුළුවන් ීතිය තමයි සද්ධින් කියන නිපාත එත්ෙක් අපි තතියා විභක්තිය දන්ටෝ ඒක තමයි එතන තිනෙන ීති එක ියලම තියර හොඳට මා කරල ලියලම තියර ඔ ඉස්සරහට එනවා මං ඒවා කියලා දෙන්නම් එකට හරි අපි ගසාා ගාතාවක් අදත් අප එකක් සාකච්චා කරමුගී සත් සාකච්චා කරක්ම තම හිතා වයිබෝද් රීී මේ අපි සාකච්චා කරපික මේ රෙකෝඩන් වල මේ උන් නැහැ මේ රෙකෝඩ්වෙලා තිබ්බෙන ලිි නිසා ගී සති අපි සාකච්ඡා කරේ මේක ඉතිං ඒක කට්ටියට මගේ හැරවායිද අපන ඒදා රෙකෝඩ්වෙලා තිබබෙන අද අපි සාකච්චා කරන්න මුහලු ගාතාවත පන් පූජා කර ගථාව සාකච්ச்சා කර අද ආහාර පූජා කරනෙන සාකච්ச்சා කරමු ක සාකච්ச்சා කරමු ආහාර පජාව ආර පූජා ගතා ගොටත්තිනමංද එකක් විතරක් කරන්න ආහාර පූජාව බත් පූජා කැනොකොට මොකක්ද කියන ගාතාව විරාජ මහත්තයෑ මොකක්ද කියන්නේ අපේ සැ බත්තලට කියලා වෙනවා ද නද කිය මත බ අධිවාසය තුනෝබන්තයේ බෝජනම් පරිකප්පිතන් අනුකම්පන් උපාදායේ පතිගන් හාතු මුත්තු අධිවාසේ රෝබවි වනේ හරි දෙැන් අපි මේක වාක්ක තේරු ැනගන්නකට අපට හරරියටතුම කියන්න පුළුවන්න තං වැදි හැරිද මේක එන්න මෙහෙම මෙ හොන්දට යා ගන්න පුළුවන්නහ කට්ටි මේ ව ලස්සන්ට ටाइප කරලා ඔය තමන්ග ගිනුම් වලින් එහෙම කට්ටේ ෂය කරන්න හොඳට පෝස්් හදලය ගොඩා කට්ටියට හරිම වැදගත් මේවල තේරුම් දැන ගත්තා අදිවාසේ තු ඒ එක පදයක් නො බන්තේ බොහෝජන जන अदिवाසතු නෝभති बෝजනप अनुකपाපාගහතු म මන්න මුත්තම මුත්තමං කියනකොට වැරදි මුත්තම ලියගන්නකම එක අධිවාසේතු නො බන්තේ බෝජනං පරිකප්පිතං අනුකම්පන් මෙතර නික හිතේ යෙන්නේ බිඳුව අනුකම්පන් උපාදාය පතිගන්හාතු මුත්තම එම වෙනම කියන්න එකට කියන්නඕ මේ සන්දිිය ස්තරහටිරගන්න සඳි කියන්න මනවාද කියලා මේ එකට එකතු වෙලා තියෙන සදිී වෙෙන්ම කියන්නේ එකටම කියන්න යම් බලනු ගොඩක් කට්ටි කියන්නේ අධවාස තුනෝබන්ති මෙතන මේ අධිවාසය කියලා මේතු නෝ කියල එකට කියනු එතෝට වැරදි අධිවාසය තු කියන්නේ එක පාදයක් නෝ කියන්නේ තව පාදය ගොඩක් කට්ටී කියන්නේ අධිවාසය තුනෝ බන්තේ එහෙම කියවහ වැරදි අධිවාසේතු නෝබන්තේ ත නවත්තල කියන්න අධිවාසේතු නෝභන්තේ බෝජනම් පරිකප්පිතා අනුකම්පං උපාදාය පතිගන් හාතු මුත්තම මුත්තම උත්තම කිය කියන්නේ මුත්තම පතිගන් හාතු මුත්තම ඒ විදිට අප කියන්න හේද එතකොට මං කියන්න මේ අධිවාසේතු මේ පදේ එකට කියන්න ඕන ඒ වෙන්ම කියන්නේෑ ගොඩක් කට්ටි කියන්න මේක වෙම නෝ කියලා මේ පාලි වච්චනයක් නෑ තකොට මේ නො කියන පද වෙන්ම කිය අධිවාසේතු නෝ භන්තේ බෝජනම් පරි කප්ිත අනිතක මේ මහප්‍රාණ හොඳර කියන අධ අධ අධිවාසේතු නෝ භන්තේ බන්තේ නමි භන්තේ බෝජනම් බෝජනන්නම භෝජනම් පරි කප්ිතං මේ නිගහිතය කියනකොට උගරයි නහයි බාගික යන්නවා පරිප්ිතං කප්පිතන් නෙමේ කප්පිතං මේ නහැ හැකිලෙන්න පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නහාාතු මුත්තම මුත්තම අන්නෙමයි එතන නිග්ග හිීතයක් නෑ මුත්තම ඔන්න විදිට එෝනෑ එතකොට මෙන්නෙමේ වෙන්න මේ පදේ ඒ පදේ හැතුනේ වචචන දෙකක් එකතු වෙලා ඒකත් පැත්තකෙන් ලියාගන් පත්ති මේට කියන සඳි කියලා පතිගන් හාතු කියන එකයි උත්තම කියන පදියි देखකේ තුවෙලාමයි මේක හැdi la. මේක අප ගන්නකොට එන්න පිළිවෙල තමයි උත්තම කියන පද එක උත්තම කියන තැනට එකදාගන්න උත්තම භන්තේ කියන එක දෙක මං එන පිළිවෙල කියන්නේ කොට එක දාලා සිංහල තේරුම ලියාගත් තම හරි වචරම ලියන්න ඔන්න උත්තම කියන්නේ උතුම් කියන එක භන්තය කියන්නේ ස්වාමිනිි උත්තම කියන උතුම් භන්තේ කියන ස්වාමි මං ඉසල්ලා එ පිළිවල දාලා ඉන්න ඊට පස්යෝ කටිට තේරම් කිය දෙන්න උත්තම බන්තේ නෝ අපගේ අපි දන්නවා නෝ කියන අපගේ කියන්නත් පුළන් අපට කියන්නත් පුළා ද මෙතර මේක යොදන්න පුළුවන් අපට කියල දන්නත් පුළන් අනුම්ප අපට අනුකම්පාව පිණිස අපට අනුකම්පාව පි කියන්න පුළතකට දෙක තු නෝ කියන පද තුනට දාන නෝතුන අනුකම්පං උපාදායි අනුකම්පාව පිණිස ඇයවැනි පරිකපිතං පරිකප්පිතං කියලා කියන්නේ පිළියල කරන්න ද නැත්ං කපාකාරෙන් පිියල කරප එක කස් කරපුගේ නර්ථික ජන්න බෝජනාසර සාමි ේතනර කැපසරුප පරි්දයෙන් පිළියල කරන ලද කියලා කැපාකාරෙන් කියනක ක අප්පි තංකයන් කැපාආකාරෙන් කැපාකාරයෙන් පිළියල කරපු බෝජනය කිය මංක සේරුම් කියන්න පස්සේ මන් තාම සංකදාන විතරයි අධවා අසේතු ඉවසනසේක ඒ එක අට පතිගන්හාතු පිළිගන්නාශේක්්වා තේරන එතකොට ඔන්න තේරුමේනවා උත්තම කියන එක එකනේ එකට දාගන්න උතුම්මු උත්තම කියන්නේ උතුම්මු බන්තේ කියන්නේ ස්වාමිණි උතුම් බුදුරජාණන් වහන්ස උත්තම වූ බුදුරජාණන් වහන්සේ උත්තම බන්තේ කලකෙන උතුම් වූ බුදුරජන් වස එක දා දාළ ලයාගන්න උත්තම කියන එක බන්තය කියන්නේ ස්වාමිණි කොමරි ඒක ආමන්තනය ආලපන භක්තිය තියෙන උත්තම කියන්නෙත් ආලපනයක් බන්තය කියන්නෙත් ආලපනයක් එතකොට උත්ත මංකේදාව ත් ඒ එක ආලපනයක් වෙන්නේ අපත ඔන්නම් පුළුවන් උත්තමං කියල බෝජනං කියනෙකට විශේෂනය යොදන් උතුම් බෝජනය කියනක හැබයි ගොඩක් ගැලපෙන්න්නේ මේක ආලපනයක් දිට එක නිසාපී උත්තම භන්තය කළදාන් උතුම් බුදුරජාණන් වහන්සේ නැත උතුම් ස්වාමී වන්ස ස්වාමල් කියලා ආමන්තනය කරන්න පුළුව හරිද ඉරස වූනා කියලා කියන්නේ නෝ කිය අපට නෝ කියන්නේ අපට අප අද ඉගරගත්න අම්මතුම සබ්දවල නො කියලාතිය අප හතර පහ අනුකම්පං උපාදායි අනුකම්පාව පිණිස අනුකම්පං කියන්නේ අනම්පාව උපාදාය කර කෙන්නේෙ පරුට නැත්ත පිණස අනුක උපාය අනුම්පාව පිණස පරිකප්පිතං කියල කියන්නේ කැපාකාරයෙන් පිළියල කරන ලද කැප වූ කිය එකත් ගන්න පුලන් නැත්තම් කැපාකාරෙන් පිළියල කරව කියන්න පරිකප්පිත කියන කැපවක් පරිිැපූ බෝජනං බෝජනය ආහාරය අධිවාසේතු කියලා කියන්නේ අට වෙන එක ඉවසන සේක්වා අධිවාසේතු ඉවසන සේවා නිදාගත්තේ ඔය වෙන කට්ටිය කතාගරන්නේ වැහෙනවා නිදාගත්වද කියල ඕකදහන් ඊට පස්සේ පතිගන් හාතු කියන්නේ පතිගන් හාතු කියන්නේ මේ පිළිගන්නාසේක්වා, අධවාසේතු ඉවසනසේක්වා නම්වනක පතිගන්නාතු පිළිගන්නාසේක්වා අපට අනුකම්පාවෙන් ඉවසනසේක්වා පිළිගන්නාසේක්වා. ඔහු තමයි අත එන්න එකකොට ඕකට කැමැති විරි දාන්තුළා උත්තම බුදුරජාණන් වහන්ස අපට අනුකම්පාව පිණිස කැපාකාරයෙන් පිළියල කරන ලද මේ භෝජනය ඉවසනසේක්වා පිළිගන්නා සෙක්වා එහෙම දාන පුලන් දැන්ඉති අනිග්‍යාතාවලට පිතට තියෙන්නේ මේ භෝජනන් කියන්නේ ආහාරණය ඒ හත්තෙනයකට පුළුවන් දැන් ව්‍යන්ජන පූජාකනකට ව්‍යන්ජනන් කියරදාන්න ව්‍යන්ජන භෝජනන් කියනෙකට ව්‍යන්ජන කියනෙක දානවා උතුළ ව්‍යන්ජන තුරුවට මනාද කියන පලතුරුවයට පූජකර වන පලාපළන් පල අපලා කියෙනෙ පල අපල කියල කියන මේ පල කියන්නේ ලොකු පළතුරුවයට අපලං කියලා කෙනෙ පොඩි පළතුරු ඒ පලාපළන් කියල දාන්න එකයි පලාප පළතුරුවයට කියනකොට පලාාපලං කියර ගානුපලොට් පලාපලා පලාපල පලාපලන් කැන පළතුරුවට හැවිලි වලට මේ මේ බෝධන කියන තැන්ට තමයි එතන් දාන්නේ පැවිිටන ක්ජකම් මේ මහක්රාණ කයන්න කජ්ජකම් කැවිල්ලි අව කැන්ද පූජාව පෙස කැදපු කැන්දවලටක් මොකද කැන් යාගු යාගු සාමස තර මං කියල චීරණේද ඔ තරලඟ කියන්න පුළා අවරස්නමනති බූලත් ම්බූලංීර පායාස තාම්ූලන් කියන්න බොලත්වට ීර පායාසය සීර පායාසං කල කට්ටියගෙනව කීර කීර කීය කියන්නේ කිවයි ීර පායාස කියැන කිරිබද්ධානය මද පූජා කරන්න ඒකට ්‍යයන්ජන පතර දයිතු මොකක්ද පලා කොල වගේ කක් සාමින්න සැබ ජනල ද තිකෙන් එෙ ඕුම්ද තමයි දැ අපි අස්්ටපාන පූජා කරනකොට ඒකත් ධන්න පුළන් අට්ට පාන අස්ථපාන මි අට්ටපාන අට කියන්න අට අටටත මෙතන පැන් පූජා කරනය කත් දාන පුළන් පානීයන් කියලා පැ කරනකටත් මේ ගාතාවට දාළම කියන්න පුළන් සිසිල් පැම්පූජා කරනවා සීතෝදකම් සීතෝදකම් ී උදකම් කියනකටමයි සීතෝදකම් සිසිල් පැන් අධවාසේතු නෝභන්තේ සීතෝදකම් පරිකප්පිත ැ උහෝදම් පරිප්ිත ු පැ උන්හ උදක උහෝදම් උු පැරවලට බෙහෙක්වලට බේසජ්ජා පරි චතුමදුරට චතු මදුරා සාමා මී පැණි ඒ මී පැණි කරන ඒ චතු මදුරට නමයියේ ඒ ඔක්කෝම දාන්නය අපි චතුමන්ඳදර කියනම පැණි මෙෙනම දාන්න මතුරන් කෙලාහම දාන්න පුළුවන් පැ සේරම එකට පූජාගන්නට සබ ස ස ස සද්ධන්න නම සබ්බං සදාය සබ්බං සද්දාය පූජිතා ඔක්කොම එකට පූජ කරන මන්නන් ගාතා කියනකට මේ බෝජනං කියනක ඉතරක් කියල නිකග ම ඔොක්කෝම කියන්නේ හරි ඔන්න විදියට ඕක දාලා අපට ගාතා ගොඩක් කියන්න පුලා ඉති මේවා තේරුම් දෙරගෙන කියන්නේ අසරෂ සබ්බත් සද්ධයන් වතය ඔක්කෝ වැෑජන ක්කෝ සියලු සද්දාහයකැනෙ සදහවි සබාන් සද්දාහය පූජිත. පූජය හැම එක මේවිතරන්නමි හැමදී මල් පහන් ඔොක්කොම් ඒ ඉතින් පස්සේ බං කියර දින්න හිට පුඩා හරි ඔන්න විදියට අපට ඕක යුදන්න පුළුවන් තොට මේක කියනකොට හරියට කියන්න අධවාසේතු නෝබහන්තේ බභෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අධිවාසේතු නෝ කියල එකට කියන්නේ අධවාසි තුන් අධිවාසේතු නෝභහන්තේ අධිවාසේතු කනක් පදේ කියලා පොඩ්ඩක් ඉල තමයි නෝ භහන්තය කියලා කිය නැත්තන් තු නෝබන්තය කියලා ගොඩක් කට්ටිකට වැරදි හරි නේද කට්ියොක්කම ලියයාගත්තනනි ඉති අදට අපි පන්තිය නත්‍ර කරමු තින් එළඟ සතියත් අපි සාකච්ඡා කනුම අර පාඩන් කරන්න තියෙනකොට ස් පාඩන් කරගෙන ඉන්න එතකොට මේක වඩා සාර්තක කරගන්න පුළුවන් ඉතින් මගැහරගන්න දෙපා සජී දේශනා මගැහැරගන්න දෙපා ඉති ඒවට පුළුවන් තරන් සහභාගි වෙලා මේ එක දේශනාවක්හරි මගැහරමුවත් තීට පස්සේ අල්ලගන්න මාරුුවයට එක නිසා මේ පුළුවන් තරන් සබ්ධහාවන් වීරේ මේ පන්තිිය කරගෙනයන්න ඉති අමාරු තැන් එන්න පුළුවන් ඒවා වැඩී හිතන්න්න ඇතු වි සරහට කරගෙනයන්නත පොට හරි ආටර ගැටලු අත්තේෙන්වන ගහන්න පුළුවන්ැටලු නෑවගේ හෙෙනම් අපි ඊළඟ සත්වීමුණ ගැහැම හඳයි හෙන අධදවසිද අපි මේ විදියට බුදුරජාණන් වහන්සේගේ දේශනා පරපුසී සත්්ධර්මය සංග්‍රහවෙලා තියෙන පලිභාෂාාව විගෙන ගන්න අදව සිදදි සද්ධහාවන් වීරයෙන් කටයුතු කර ඉති මේ රැස්කර ගත්තාව සියලොකුසාා ශක්ති අපි සෑම දෙෙනටම ඒ බුදු පසේබුදු මහරාතුන් වහන්සිර ලැබවා වූ සාන්තලක්ෂණ නිවනින් සැන්සින්ටම මේ කුසාා ශක්තිය එකසේම හේතුවාසන වේවා කියල සාදු කියලානුමු දම්මිමු සවියන්ට සේලු සත්්‍යන්ඩ මෙපින් අනමෝදම් බේවා සලු සත්යෝ මිටින් අනුමෝදම් වී සැපවත්වේවා නිවනිින්ම සැනසිත්වා කියල සාහදුකිබ අනෝ ඉ දෙනාටම තෙරුවන් සටනයි අවබෝජයටට නිත්වේවා සාධූ සාධූ සාද